අද ධර්ම දක්ෂිනාවට වැඩමවා වදාළ ගරු දේශකයන්න් වහන්සේ කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය කොළොන්නාව පුරාණ රජමහා විහාරවාසී ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුත්තන්තේ රක්කිතේ සන්තේ පටිපත්ති හෝති රක්කිතා පටිපත්තයම් තිතෝ ධීරෝ යෝගක්ඛේමා නධන්සති ඉති සද්ධර්ම ශ්‍රවණා බිලාශී ගුණබර වාසනාවන්ත පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා බොහෝ කාලයක් පාරමී පුරලා ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරන්නට යෙදුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. පිඟත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් බොහෝ කාලයක් පාරමිතා පුරලා සංසාරේ සැරිසරන සත්‍යයට අනන්ත අප්‍රමාණ ධර්ම පරයායක් දේශනා කරන බව සත්‍යක්. ඒ අනන්ත අප්‍රමාණ ධර්ම පරයායක් දේශනා කරන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙලෙස ශ්‍රවණය කරන්න ලැබීමත් ශ්‍රවණය කරන්නා වූ ධර්මයේ ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශ සලසා දීමටත් අවස්ථාව ලැබීම ජීවිතයේ වචනින් කියලා නිම කරන්න බැරි තරම් කුසල කර්මයක්. ඒකයි කිව්වේ සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දන් පරදවලා ධර්ම දානී කියන එක උසස් භාවයට පත් වෙනවා. ඇත්තටම ඔය දස කුසල කර්මයන් පිළිබඳව විග්‍රහ කරන තැන්වලදී තියෙනවා මේ ධර්ම දානී කියන එක ක්‍රම කීපයකටම දෙන්න පුළුවන් මා දවසක දස කුසල කර්මපතගෙන දේශනාවක් සිද්ධ කරන්නම් නමුත් මේ කරන්න පුළුවන් ක්‍රම ගණනාවක් අතරේ එක ක්‍රමයක් තමයි තමන් ධර්මයේ පොත්පත්වල ලියලා හෝ තමන් ධර්මයේ කියන එක ඒකත් එක්තරා ආකාරයක ධර්ම දානිය අනිත් ධර්ම දානමය කුසලාකාරය තමයි ඒ දැන් පොත්පත් ලියන්න උදව් උපකාර කරනවා නම් කියන්නේ දැන් අපි හිතමුකෝ ත්‍රිපිටකයේ තියන්න කවුරු හරි කෙනෙක් ත්‍රිපිටකය රැකේවා කියලා හිතලා කබඩ් එකක් පූජා කරොත් අන්න ඒකත් ඒ ධර්ම දානමය ගාණ්ඩ යනවා ඒ විතරක් නෙමෙයි ඒ ධර්මයේ දේශනා කරන යම් ස්වාමින් වහන්සේ නමක් ස්වාමින් වහන්සේලා මේ ධර්මයේ ලෝකයට දායාද කරන යම් උතුමන් වහන්සේලාට යමෙක් සිව්පසේ පූජා කරනවා නම් ඒකත් ධර්ම දානමය කුසලයක් වෙනවායි කියනවා දැන් බලන්නකෝනේ දැන් මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගන්න පිංතුන් විතරක් නෙමෙයි ලෝකේ ධර්ම දානී කරන්නේ මේ පිංතුන්ලා ධර්ම දානී කරනවා තමයි හැබැයි ඔබේ විහාරස්ථානිය අසුරු කරගෙන සේනාසනිය අසුරු කරගෙන යම් කිසි කෙනෙක් ධර්ම දානමය පිංකමක යෙදෙනවා නම් ස්වාමින් වහන්සේලාට අපුපස්ථාන කරනවා ඒක ඒ ධර්ම දානමය කුසලයේ කියන ගණයට වැටෙනවා. පින්වතුනි මේ ධර්ම දානමය කුසලයේ කියන එක හරි වැදගත්. හේතුව දැන් අපිට උනත් ධර්ම දානමය කුසලයේ කිව්වට පස්සේ මේ බණේකී දායකත්වයේ ගන්න පින්වතුන් විතරක් නෙමෙයි. මේකට අයිති වෙන්නේ. ඒක හොඳටම තේරුම් ගන්න ඕනේ. නැත්තම් මේ ඔබට හිතේ ධම්මවිද්‍ය ස්වාමිනාහසලා ධර්ම දානීය කියේ මේ මාකට් කරනවාද, බිස්නස් එකක් කරනවාද? එහෙම හිතෙන්න පුළුවන් නැහැ. එතකොට ඔබ ඒකට යොදලා තියෙන එෆර්ට් අන්නේ හැමදේම බලපානවා ධර්ම දානමය කුසලයකට. ඒ කියන්නේ ඔබේ ධර්ම දේශනා පින්කම සංවිධානය කරේ කවර ආකාරයේ ආසනයක් තුලද? කවර ආකාරයේ වේදිකාවක් තුලද? කවර ආකාරයේ කොඩි ඔබේකට පාවිච්චි කරාද? විශේෂ කොඩි පාවිච්චි කරාද? කොයිතරම් ගෞරවයෙන්ද සංඝයා වහන්සේව ධර්ම දානීය සඳහා පිළිගත්තේ? කොයිතරම් ගෞරවයෙන්ද සංඝයා වහන්සේව ධර්ම දානීය සඳහා පිළි අරගෙන ආසනීය මත වඩා හිඳුවලා ඔබ ඒක ශ්‍රවණය කළේ? දැන් සමහරක් කාලවලට අද ධර්ම දානීය කරන පින් උතුම්ලා පන්සලක බණක් වුවහම පන්සල වීඩියෝ කරගන්න. එහෙම තමයි මේ මානසිකත්වයේ තමයි ඉන්නේ. ඒ ඉතින් දුර්වල පෘථග්ජන මානසිකත්වය.
මානසිකත්වය. සංසාරයට හිර වෙන්න ඇවිල්ලා 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 මේ ජීවිතේ සංසාරේ හිර වෙන මානසිකත්වය. එහෙම වෙන්න හොඳ නෑ. ධර්ම දානී කරද්දී මාමේ කියූ ආකාරයේ තාම ප්‍රබල සිත් උපදවාගෙන මොකද යම් කුසලයක් අසංකාරික වුණොත් ඥාන විප්‍රේප්ත වුණොත් අතරමැදිදී ඒව වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. ඒව ඒ ආකාරයෙන්ම තමයි දුවන්නේ. පසුසිත් වලින් ඒකට ගරහා ක්‍රීම් වශයෙන් කරගත්තු කුසල කර්මයේ ඕමක භාවයට පත් වෙනවා. ඒතකොට ඒකෙන් ප්‍රතිසන්දියක් ලැබුවොත් ලැබෙන්නේ දු හේතු කුප්පත්තියක් බොහෝ විට. ඥාන විප්‍රයුක්තව කරලා ඒක ඕමක භාවයට පත් වෙනොත් ලැබෙන්නේ සුගති අ හේතු කුප්පත්තියක් බොහෝ විට. උප්පත්ති නම් ඇස් දෙක කන් දෙක කට නැති වෙනවා. ඉතින් මේවා හොඳට තේරුම් අරගෙන තේරුම් අරගෙන තේරුම් අරගෙන මගේ පිංගුතුල කරන කුසල කර්මයේ හරියට කරගත්තොත් අන්න ඒක ඔබට සෑහෙන ලොකු විපාකයක් විපාක භාවයක් ගෙනල්ලා දීමට හේතු වන බව සිහිපත් කරන්න කැමැති. ඒ බව සිහිපත් කරමින් අද දවසේ මේ ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්න අවකාශය අවස්ථාව සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. කුරුණෑගල ගුරුලෑපොළ පදිංචි දිස්නා කුමාරිහාමි අධිකාරි මහත්මිය විසින් අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන ජූනි 30 වෙනි දිනට අභාව ප්‍රාප්ත වී වසර 16ක් සපිරෙන ගල්ගම්මුවේ ජාතික පාසලසල විසු විශ්‍රාමලත් විදුහල්පති ජයතිලක අධිකාරි මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරු නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. වේද ඔබ දන්නවා ධර්ම දේශනාවට මාතෘකා කළා යම් ගාථාවක්. මේ ගාථාව ඇත්තටම හරිම අර්ථ සම්පන්න ගාථාවක්. මේ ගාථාවේ තියෙන්නේ මේ සූත්‍රාන්තය කියන එක. මෙතනදී සූත්‍රාන්තය කියන එක සූත්‍ර විනය අභිධර්මයේ කියන ත්‍රිපිටක බුද්ධ වචනියම දක්වලා තියෙනවා. යම්කිසි කෙනෙක් රැක්කොත් ඒ තරම් කාලයක් කෙනෙක් පරියප්තිය කියන එක රැක්කොත් පටිපත්තිය කියන එක රැකෙන බවත් පටිපත්තිය රැකීම තුළ කියන්නේ යම්කිසි කෙනෙක්ගේ ප්‍රතිපත්ති සාසනීය රැකීම තුළ යෝගක්ඛේම වූ නිබ්බාණය නදීන්සති කියලා කියනවා. ඒ කියන්නේ මේක අර දන්සණය වෙන්නේ නැහැ නැත්තම් පිරිහෙන්නේ නැහැ කියන. අන්නේ පිරිහීමට පත් වෙන්නේ නැති කාරණාව කුමක්ද? පරියප්තියත් පටිපත්තියත් රැකීම. මේක පිංගුතුණී පරම වගකීම අපි කාගේ. එතකොට ඇයි මම මේ කතාව අද ඇදලා ගත්තේ මේ ධර්මදේශනාව කරන්නත් කලින්ම? ඒ මොකද හේතුව මේ බුද්ධ ශාසනයේ පිංගුතුණී කොටස් තුනයි. කොටස් තුනකට ප්‍රධාන වශයෙන් බෙදෙනවා. ඒ තමයි පරියප්ති ශාසනය, පටිපත්ති ශාසනය සහ ප්‍රතිවේද ශාසනය කියන එක. පරියප්ති පටිවේද නැත පරියප්ති පටිපත්ති ප්‍රතිවේද කියන මේ ශාසනීය තුන මේ කොටස් තුනකට කඩලා බැලුවහම පරියප්ති ශාසනීය කියන්නේ ඇත්තරම කියනවනම් ත්‍රිපිටක බුද්ධ වචනයට තේපිටක බුද්ධ වචනං කියලා කියනවා. මොනවද? සූත්‍ර පිටකේ, විනය පිටකේ, අභිධර්ම පිටකේ. ස්කන්ධ වශයෙන් ගත්තාම සූත්‍ර පිටකේ 21000කුත් ධර්මස්කන්ධ, විනය පිටකේ ධර්මස්කන්ධ 21000කුත්, අභිධර්ම පිටකේ ධර්මස්කන්ධ 42000කුත් වශයෙන් 80000ක් ධර්මස්කන්ධ නැත්නම් 84000ක් ධර්මස්කන්ධ අපිට තියෙනවා. ඒ තමයි පරියප්ති ශාසනය ඔබට මට උරුම වෙලා තියෙන. පටිපත්ති ශාසනය. පටිපත්ති ශාසනය කියලා කියන්නේ ඇත්තටම පුබ්බ භාග පටිපද නැත්නම් පුබ්බ යෝග පටිපද කියලා. නැත්නම් තේරෙන්නේ කිව්වොත්ම పూర్ව යෝග නැත්නම් పూర్ව භාග වූ ප්‍රතිපදාව. పూర్ව භාග ප්‍රතිපදාව කියන එක ගත්තාම සෝවාන් මාර්ගයට මෙහැයින් තියෙන. මේ ශාසනය පිළියෙතු තමන්ගේ సంతානියක උපදවාගත යුතු යම් ගුණ ධර්මයක් තියෙනවා නම් ඒ සියලුම ගුණ ධර්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලාත් මේවට කියන්න පුළුවන්. සත්‍තිස් බෝධිපාක්ෂික වශයෙන් යම් කිසි කෙනෙක් තමන්ගේ సంతානිය තුල නිර්වාණය කෙලවර කොටගෙන වඩන්න ඕනි ගුණධර්ම තියෙනවා. අන්නේ ගුණධර්මවල වැඩිමිට කියනවා පටිපත්ති ශාසනය කියලා. තමන් ප්‍රතිපත්ති වශයෙන් සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපත්තියේ යෙදීම ප්‍රතිපත්තිය පිරීමට කියනවා පටිපත්ති ශාසනය කියලා. පටිවේද ශාසනය කියන්නේ මොකද්ද? පටිවේද ශාසනය කොටස් 9යි. සතර මාර්ග, සතර ඵල, සෝවාන් මග, සකදාගාමි මග, අනාගාමි මග, අරිහත් මග කියන මේ මාර්ග හතරයි. සෝවන් ඵල, සකදාගාමි ඵල, අනාගාමි ඵල, අරිහත් ඵලය කියන මේ ඵල හතරයි. 8යි නිබ්බාන. මේක තියෙන්නේ බාහිර. බාහිරව තියෙන එකක්. يعني අනුපාද නිරෝධයෙන් ලබන්න පුළුවන් එකක්. ඒ නිබ්බානිය කියන ධර්මයට කියනවා පටිවේද ශාසනය කියලා. කොටස් 9යි. මේකට තමයි කියන්නේ නවලෝකෝත්තර ධර්මය නේ. පටිවේද ශාසනය තුළ කොටස් 9යි. සතර මග, සතර ඵල සහ නිබ්බානය. මේවටම කියන අනිත් නම තමයි නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය කියලා කියනවා. ලෝකයෙන් එතරව පවතින නවයක් වූ ධර්මතාවයන් පිළිබඳව. එතකොට පින්වත්නි, කියන්න ඕනි කාරණාව තමයි දැන් ඔන්න කොටස් තුනයිනේ. පරියප්ති, පටිපත්ති, පටිවේද. මේ වගේදී මේ පළවෙනියට දැන් මේ විනාශ වෙන ක්‍රමවේදයක් තියෙනවා.
මේ ක්‍රමවේදයේදී පළවෙනියටම විනාශභාවයට පත්වෙන්නේ පරියප්ති ශාසනය කියලා කියනවා. පරියප්ති ශාසනය කොයි ආකාරයෙන්ද විනාශ වෙන්නේ? ඒකෙත් දක්වනවා පරියප්ති ශාසනය දැන් තියෙනවනේ සූත්‍ර විනය අභිධර්මයේ කියලා කොටස් තුන. මේ සූත්‍ර විනය අභිධර්මයේ කියන කොටස් තුනින් පළවෙනියටම විනාශ වෙන්නේ අභිධර්මයේ කියලා කියනවා. කියන්නේ ශ්‍රාවකයාගේ අතින් මේක විනාශමුඛයට යනව. අභිධර්ම පිටකයේ පළවෙනියටම විනාශ වෙන්නේ පဋාණ ප්‍රකරණය කියලා. පဋාණ ධර්මයේ කියන එක ඉක්මනටම විනාශ වෙලා යනවා. පිටුතුනි මේ පဋාණ ධර්මයේ කියන එක විනාශ වෙන්න පටන් ගත්තට පස්සේ තමයි ශාසනීය ටිකෙන් ටික පරියප්තිය දුර්වල වෙන්නේ. කාලෙකදී ඔබ වහන්සේලා මේ සිල්පදයේ රැකිය යුතුයි කියලා චෝදනාවක් කරන්න භික්ෂුවක් නැති වෙනවා කියනවා. ශාසනීය පිරි වුණාට පස්සේ. එතකොට බලන්නනේ තැනට අපි දාගන්න හොඳ නෑ මේ ශාසනීය. තේරුණාද? අපිට මේ ශාසනීය මහා මෙරක්. කොට ඔබ බුද්ධ ශාසනයට ආදරෙයි නං. ඔය මේ කාරිනේ අර කාරිනේ කියලා ශාසනීය ප්‍රතික්ෂේප කරන අන්දබාලයන්ට සාදු කියන එක නෙමෙයි කල යුත්තේ. ඔබ බුද්ධ ශාසනයට ආදරෙයි නම් මා මේ කියන කරුණ ගැන අවධානය යොමු කරන්න. අභිධර්ම පිටකේ පဋාණ ධර්මයේ නැති වෙනවා. ඒතර පဋාණ ධර්මයේ මම මේ අරන් ඉන්න හදන්නේ ලස්සන ප්‍රවේශයකට ඔබව. හරිද? පဋාණ ධර්මයේ නැති වෙන්නේ පဋාණ ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැතිකමට. දැන් අදටත් පဋාණ ප්‍රකරණී කුවම අඬන් ඉන්න මනුස්සයට ඇඟිල්ලෙන් ගන්න වගේනේ අපේ රටේ. ඒක නිකන් ඉන ඇත්ත ඇත්ත ගැඹුරුයි. නමුත් නිකන් සාමාන්‍ය මිනිස්සෙක් ඉගෙන ගන්න බැරි තරම් ඈතට දාලනේ කුසලත් එකේ වේදනාත් එකේ විපාකත් එක. මේ වගේ ධර්මතා ටිකක් මේකේ තියෙනවා. දැන් ඒ කුසලත් එක පဋාණි වේදනාත් එක පဋාණි ආදී වශයෙන් දක්කො. එතකොට දැන් පဋාණ ප්‍රකරණිය කියලා ගුවම සාමාන්‍ය මිනිස්සෙක්ට අඬන්න ඉන්න කෙනාට ඇඟිල්ලෙන් ගන්න වගේ අභිධර්මයේ හොඳ නෑ කියලා ඉන්න මිනිස්සුන්ට මේක එන ගැඹුරක්. අනිත් එක තමයි මිනිස්සු දන්නේ නැහැ ඇත්තටම අපි වුණත් දැන් ඔබ හිතනවාද ඇයි හාමුදුරුව කියලා දුන්නේ නැත්තේ කියලා. පෙඟතුණි ධම්මවිජය ස්වාමීන් වහන්සේ එකපාරටම දඩස් ගාල එළියට අවිලා පဋාණ ප්‍රකරණය ගැන බණ කිව්වා නම් අද අභිධර්මයට කතිකාවතක් නැහැ. අද අභිධර්මයට කතිකාවතක් හැදිලා ඒ කතිකාවත හදන්න මට මතකයි මා අවුරුදු එකමාරක් දෙකක් ඔස්සේ මම විතරක් නෙමෙයි කියලා බොහෝ ස්වාමීන් වහන්සේලා වෙරවීර දැරුවා. එක පැත්තක් විතරයි මම මේ කියන්නේ. අවුරුදු කීපයක් තුලම අභිධර්මයේ 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 එතකොට අධර්මයට ප්‍රතික්ෂේප වෙන තැන්වලදී ඒකට ගත දැන් කතිකාවත ගොඩ නැගිලා දැන් අභිධර්මයේ පිළිබඳව කතිකාවතක් තියෙනවා. අභිධර්මයේ දන්න ස්වාමීන් වහන්සේලා එළියට අවිලා බය නැතුව මිනිස්සුන්ට අභිධර්මයේ දේශනා කරනවා. මෙන්න මේ කතිකාවත ගොඩ නැගුණ නිසා දැන් අපිට පුළුවන් නේද පဋාණ ප්‍රකරණිය ගැන බලන්න. නැත්නම් දැන් ආපු ගමන් කිව්වා නම් ඇත්තරම අදට වුණත් පဋාණ දේශනාවක් පිළිබඳව තියෙන දේශනා පාඩයක් කෙනෙක් අහන් ඉඳලා ඒ පිළිබඳව වන්දනාවක් හරි කරගෙන හිටියට ඒකේ අර්ථය දන්නේ නැහැ මිනිස්සු. එතකොට මේ පဋාණ ඉගෙන ගන්න ඕනේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැති කමම මේකේ ක්‍රමවේදයවත් නේ. දැන් පින්වතුනි මම උදාහරණයක් කියන්නම්. පဋාණ ප්‍රකරණ ඉගෙන ගන්න අපිට අභිධර්මයේ අවශ්‍ය වෙන කරුණු ටිකක් දෙනවා මූලික වශයෙන්. ඒ මූලික කරුණු ටික දක්වලා තියෙනවා අභිධර්ම පිටකයේ සඳහන් වෙන ධම්මසංගණී ප්‍රකරණය. ධම්මසංගණී ප්‍රකරණය කියන්නේ අභිධර්ම ප්‍රකරණ හතේ තියෙන සප්ත ප්‍රකරණයක් තියෙනවා අභිධර්මයේ. ප්‍රකරණ හතක් ග්‍රන්ථ වශයෙන් ගත්තාම 13ක් තියෙනවා. ධම්මසංගණියට එක පොතයි, විභංගයට පොත් දෙකයි, ධාතු කතා පුද්ගල පඤ්ඤප්තියට එක පොතයි, එතන පොත් හතරයි, ඊළඟට කතාවත්තු යමක පဋාණ මේවට පොත් තුන ගාණි තියෙනවා පින්වතුනි. එතකොට කතාවත්තුට පොත් තුනයි, යමකේට පොත් තුනයි, පဋාණියට පොත් තුනයි, එතන 9යි, එතන 4යි, 13යි. ග්‍රන්ථ වශයෙන් බුද්ධ ජයන්තියේ තියෙන ත්‍රිපිටක ග්‍රන්ථ වශයෙන් 13ක් වූවාට ප්‍රකරණ වශයෙන් 7යි. මොනවද? ධම්මසංගණී, විභංග, ධාතු කතා, පුද්ගල පඤ්ඤප්ති, කතාවත්තු, යමක, පဋාණ. මේවට කියනවා සප්ත ප්‍රකරණ කියලා. මොනවද මේ අභිධර්මයේ කියලා කියන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා මට කියන්න දෙයක් නැහැ. තත්ත කේනට්ඨේන අභිධම්ම. අභිධර්මයේ කියන්නේ කවරාර්ථයෙන්ද? ධම්මාතිරේක ධම්ම විශේෂට්ඨේන. අතිරේක වූ ධර්මය, විශේෂ වූ ධර්මයක් කියලා කියනවා. අතිරේක වූ ධර්ම කොටස් මේ අභිධර්මයේ ඇතුළත්. විශේෂ වූ ධර්ම කොටස් මේ අභිධර්මයේ ඇතුළත්. එනිසා අතිරේක විශේෂත්ව දීපකෝ එත් අභිසද්දෝ කියලා කියනවා. අභිසබ්දයෙන් අතිරේක වූ, විශිෂ්ට වූ, විශේෂ වූ අර්ථයක් නෙමෙයි. දැමුරු කියන අර්ථය නෙමෙයි. විශිෂ්ට වූ ධර්මයක්. දැන් ඕකට උදාහරණ වගේක් දක්වලා තියෙනවා. ධම්මසංගණී අටකතාවේ ඇත්තටම ලස්සන කතා ටිකක් ඕකට කියලා තියෙනවා. කොහොමද? යම් කුඩ අතර යම් කුඩයක් අතර විශේෂ වූ වර්ණයකින් යුක්ත යම් කුඩයක් තියෙනවා නම් ඒකට කියනවා අති චත්‍ර කියලා. අති චත්‍ර, විශේෂ වූ කුඩය. යම් ඔසවායති කොඩි අතර, යම් ඔසවායති කොඩි කීපයක් අතර විශේෂිත වූ ඔසවායති කොඩියක් තියෙනවා නම් ඒකට කියනවා අති දජ කියලා. යම් කිසි රාජකුමාරයෝ කීපයක් ඉන්නකොට, යම් කිසි රාජකුමාරයෙක් තමන්ගේ භෝග සම්පත්තියෙන්, ඓශ්චර්ය සම්පත්තියෙන් අනිත් දින
භෞතික සම්පත්තින් වැඩි නම් එයාට කියනවා يعني අති රාජකුමාර එයා විශේෂ වූ රාජකුමාරී දෙවියන් අතර යම්කිසි කෙනෙක් ආයුෂයෙන් වර්ණයෙන් වැඩි නම් එයාට කියනවා අති දේව කියලා බ්‍රහ්මයන් අතර වැඩි නම් අති බ්‍රහ්ම කියනවා ඒ වගේ ධර්ම කොටස අතර අභිධර්මයේ තියෙන කොටස් ඊටාම වැඩි ඇත්තටම කියනවා ඊටාම වැඩි පිංගුතුනි ඒ නිසා මේකට අභිධම්ම කියලා කියනවා දැන් උදාහරණයක් මම කියන්නම් ඔය අභිධර්මයේ ධම්මසංගණි අට කතාවේ මේව ගැන ලියලා තියෙනවා හරිද පිංගුතුනි පාළි අට කතාවන් ගත්තාට පස්සේ පාළි අට කතාවේ මේව ගැන ලියලා තියෙනවා මේ ස්කන්ධ විභාගය ගන්නකෝ ස්කන්ධ විභාගය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය. ඉතින් මේ පංචස්කන්ධය පිළිබඳව සූත්‍ර පිටකයේ පුළුල් දේශනාවක් නේ. කියන්නේ විස්තරාදේශනාවක් නේ. හැබැයි අභිධර්ම පිටකයට ආවට පස්සේ අභිධර්ම පිටකය තුල සුත්තන්ත භජනී අභිධම්ම භජනී පඤ්ඤා පුච්චක. මේ ආකාරයෙන් අභිධම්ම භජනීය වශයෙන් වෙන වෙනම කොටස් ගණනක් රූප කොටස් ගත්තම 279ක් පමණ විස්තර කරලා තියෙනවා. ඇත්තරම කියනවා නම් දැන් ඒක විදේන කියලා තියෙනවා ද්විදේන කියලා තියෙනවා ඊට පස්සේ තුන්වෙනි ආකාරයේ හතරවෙනි පස්වෙනි හයවෙනි හත්වෙනි ආකාරයේ කොටස් ගණනාවකින් විස්තර කරලා තියෙනවා. ඉතින් මේක ටිකක් විශාල පරාසයක් නේ. අන්න බලන්න එතකොට පුළුල් දේශනාව තියෙන්නේ කොහේද? අභිධර්මී. විස්තරාර්ථ දේශනාව තියෙන්නේ කොහේද? අභිධර්මී. යමක යගත්තත් කතාවත්ව ගත්ත දැන් සමහර කතාවත්ව ප්‍රතික්ෂේප කරන්නේ. හැබැයි කතාවත්වේ තියෙන ඇතැම් ගැඹුරු කාරණාවල් වලට පිළිතුරක් වුන් ඔවුන් අපේක්ෂා කරන ඔවුන් පෙරලල බලන්නේවත් නැහැ. ඔබට තේරෙනවද මම මේ කියන එක? ඒත් අභිධර්මයේ ඇතුලේ මොනවා ගත්තත් පටිච්ච සමුප්පාදය ගත්තත් චතුරාර්ය සත්‍ය ගත්තත් ඉන්ද්‍රිය ගත්තත් ධාතු ගත්තත් ආයතන ගත්තත් මේවා පිළිබඳව පුළුල් වූ දේශනාවක් ඇත්තරම කියනවනේ පිටු කෑලි කෑලි වලට කඩලා විස්තර දේශනාවක් දක්වලා තියෙනවා. මම හොඳම උදාහරණිය කියාගෙන ඉන්නම් ධම්මසංගණී ප්‍රකරණිය ගන්න. ධම්මසංගණී ප්‍රකරණිය ගත්තාම ධම්මසංගණී ප්‍රකරණිය තමයි අභිධර්ම ඔය කියන ප්‍රකරණ හතේ පළවෙනි ග්‍රන්ථය බවට පත් වෙන්නේ. මේ පළවෙනි ග්‍රන්ථය ඇතුලේ ධම්මසංගණිය තියෙන ප්‍රධාන මාතෘකා හතරක්. චිත්තුප්පාද කණ්ඩේ, රූප කණ්ඩේ, නික්කේප කණ්ඩේ, අට කතා. يعني නැත්තම් මේ අත්ුද්වාරය කියලා කියනවනේ. අට කතා කණ්ඩේ කියලා. එතකොට චිත්තුප්පාද කණ්ඩේ, රූප කණ්ඩේ, නික්කේප කණ්ඩේ, අට කතා කණ්ඩේ කියලා මේ වගේ තියෙන කොටස් විග්‍රහ කරලා දකින්න තරම් මනසක් අපිට තියෙනවා. අපි ගත්තාම දැන් මාතිකා පළවෙනියටම තියෙන මාතිකා පිළිබඳව. එතකොට මාතිකා පද ධම්මසංගණීය මූලිකවම දක්වලා තියෙනවා මාතිකා පද 22ක් කොටස් වශයෙන්. ඒතර 22 ඒ 22 ඇතුලේ එක මාතිකාවක කොටස් තුනක් කුසල ධම්ම, අකුසල ධම්ම, අභ්‍යහකතා ධම්ම. අන්න එහෙම. විපාක වශයෙන්ද වේදනා වශයෙන් ගත්තාම සුඛ දුක අදුක්කම සුඛ. එතකොට ඒ වගේ තුන තුන දක්වලා තියෙනවා. ප්‍රධාන කොටස් 22ක් වුණාට විස්තරාර්ථ වශයෙන් ගත්තාම 66ක් දක්ින්න පුළුවන් කම ලැබෙන. ඊළඟට තික මාතිකාවෙන් පස්සේ තියෙන දුක මාතිකා කියලා කොටසක්. බලන්න පිංගුතුනි මේ වගේ තියෙන ගැඹුර මා මේවා කියලා දෙන්නම් දවසක පිළිවෙලට පිළිවෙලින්. දුක මාතිකාවල තියෙන කොටස් 100ක්. ඒ දුක මාතිකාවල දෙක දෙක තියෙන හේතු ධම්මාන හේතු ධම්මා. හේතු ධර්ම මොනවාද? හේතු නොවන ධර්ම මොනවාද? නේ? අරද ඒ වගේ ස්වરૂපාර්ථත් තියෙනවා. يعني විස්තර විග්‍රහنده හේතු ධම්ම කම ලෝභ, ద్వේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ. ඒවා හැර සසු චෛතසික ධර්ම සිත් මේවට අයිති වෙනවා. දැන් මේ වගේ ස්වરૂපාර්ථ විභාගයකුත් අපිට ඕනේ. එතකොට කුසල ධම්මා කිව්වට පස්සේ මේකේ ස්වરૂපාර්ථ විභාගය කොහිත් තියෙන්නේ? අන්නේ ස්වરૂපාර්ථ විභාගයේ දොරටුවක් වශයෙන් මේ ධම්මසංගණියට බැහැගන්න ඔබට උපකාරී වෙන ග්‍රන්ථයක් තමයි අභිධර්මාර්ථ සංග්‍රහය කියන ග්‍රන්ථය. අභිධර්මාර්ථ සංග්‍රහය කියන ග්‍රන්ථයට ලියවෙච්ච ඒ ග්‍රන්ථය තේරුම් ගන්න ලියවෙච්ච බොහොම ලස්සන ග්‍රන්ථ තියෙනවා. අභිධර්ම මාර්ගයේ රේරුකාණී චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ අභිධර්මාර්ථ ප්‍රදීපිකා. මේ ප්‍රදීපිකාවල් වල මාර්ගයේ තියෙන පරිච්ඡේද පළවෙනි පරිච්ඡේදය, දෙවෙනි පරිච්ඡේදය, තුන්වෙනි පරිච්ඡේදය, හතරවෙනි පරිච්ඡේදය, පස්වෙනි, හයවෙනි රූප වෙනකම් තියෙන හයවෙනි පරිච්ඡේදය. හයවෙනි පරිච්ඡේදය දක්වා සම්ප්‍රයෝග ණයවලිනුයි සංග්‍රහ ණයවලිනුයි මොන වගේද? සම්ප්‍රයෝග ණයවලිනුයි සංග්‍රහ ණයවලිනුයි ස්වરૂපාර්ථ වශයෙන් වටහා ගන්න තියෙන ඥානීය තියෙන කෙනෙක්ට ඔන්න ධම්මසංගණියට බැහැ ගන්න පුළුවන්. ධම්මසංගණියට ඇවිල්ලා කුසලත්‍රිකය ගැන ගණගත්තු කෙනෙකුට කුසල ධම්ම, අකුසල ධම්ම, අභ්‍යහකතා ධම්ම අන්‍යාට පුළුවන් පට්ඨාණියට ගිහිල්ලා කුසලත්‍රික පට්ඨාණිය පිළිබඳව ඉගෙන ගන්න. එයා විභංග ධාතු කතාවතු යමක ඒව ඉගෙන ගන්න ඕනේ නැහැ. ඉගෙන ගත්තත් නරකක් නැහැ. ඉගෙන ගන්න ඕනෙම නැහැ. ඇත්තටම ධම්මසංගණිය ප්‍රධාන වශයෙන් තියෙන මම පළවෙනිෙන් කිව්ව තික මාතිකාවේ 22 3ක් තියෙනවා 66ක්. දුක මාතිකාවේ 100 2ක් තියෙනවා. දෙක දෙක ගන්න 100ක් තියෙනවා 200යි. මේ 266 මේ තමයි අභිධම්ම භජනීය ඇතුළත් අභිධර්ම මාතිකා වශයෙන් විස්තර වෙන්නේ. සුත්තන්ත වශයෙන් කොටස් 42ක් විග්‍රහ වෙනවා. හැබැයි අභිධර්ම පිටකේ කොහෙවත් එක තැනක විතරයි. ධම්ම සංගණී ප්‍රකරණයේ තියෙන නික්කේප කාණ්ඩයේ අවසානයේදී විතරයි
සුත්තන්තව විග්‍රහ වෙන මේ සුත්තන්ත දුක මාතිකා කියලා මේකට කියනවා. මේ සුත්තන්තව විග්‍රහ වෙන මාතිකාවල විවරණේ එන්නේ නික්කේප කාණ්ඩයේ කෙළවර විතරයි. අභිධර්ම පිටකයේ වෙන කිසිම තැනක ඒව දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. බලන්න මේක කොච්චර එහාට ගිහිල්ලා තියෙනවද කියලා. දැන් ඔබට තේරෙනවද අභිධර්ම මාර්ගය කියවන්නේ ඕනේ කියලා. ඒක කියවල අද්දක පීද ගන්න මම අභිධර්මයේ දන්නවා කියන්න නෙමෙයි. අභිධර්ම මාර්ගය කියන්නේ මේකට ඇතුළත් වෙන ප්‍රාථමික ප්‍රවේශය. දැන් සමහරව අභිධර්ම මාර්ගය ඉගෙනගෙන මුළු ශාසනයම අවබෝධ කරගත්තා වගේනේ. අපි දැක්කා පහුගව කාලේ දැන් එක එක ගුරුවරු තම තමන්ට පේන මට්ටම. ඒතර මේව වැරදි. මේව වැරදි කියන්නේ මේ අපි ගත්තාම පින්තුණි දැන් රූප කාණ්ඩය ගන්නකො සාමාන්‍යයෙන් පරමාර්ථ ධර්ම වල රූප කියන්නේ පරමාර්ථයක්නේ. එතකොට නාම කියන පරමාර්ථය සාමාන්‍ය මිනිස්සෙක්ට තේරුම් ගන්න ටිකක් අමාරුයි. හැබැයි රූප කියන පරමාර්ථය සාමාන්‍ය මිනිස්සෙක්ට තේරුම් ගන්න පුළුවන්. මේකේ ගැඹුර බලන්න. ඒ රූප කියන පරමාර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඇයි? ද රූප කියන්නේ මැටීරියල් එකක්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා තමයි අඩුම සංයුතිය රූප කලාපයක් හැදෙන. ඒතර පඨවි කියන්නේ ස්වરૂපයක් මිසක් ගතියක්. තද ගතිය මිසක් දෙයක් නෙමෙයි. මැටීරියල් එකක් නෙමෙයි. යමක් නෙමෙයි. ද්‍රව්‍යයක් නෙමෙයි. අංශුවක් නෙමෙයි. යම් ද්‍රව්‍යයක් නම් අංශුවක් නම් එයා මේ අවකාශ ධාතුයි ඉඩක් ගන්න ඕනේ. ඉඩක්. අවකාශ ධාතුව තුල ඉන්න ඕනේ. අවකාශ ධාතු ඉඩක් හැප්පෙන්න පුළුවන්. හැබැයි පටවිය කියන්නේ හැප්පෙන්න පුළුවන් මැටීරියල් එකක් නෙමෙයි. එයා අංශුවක් නෙමෙයි අවකාශ ධාතුයින් ඉඩ අරගෙන ජීවත් වෙන. එයාගේ තියෙන ගතියක්. හැබැයි ඒ ගතිය එතකොට දැන් ඔබ අහලා ඇති මෙහෙම කියනකොට මේ පරමාර්ථ ධර්ම කියන්නේ ක්‍රියාවක් විතරක් කියලා කතාවක්. හරිද? මේකත් ඇත්ත. ඒ ක්‍රියාවක් කියලා කියන්නේ යම් කිසි දෙයක් ස්ථාවරව ලෝකේ පවතින්නේ නැත්තම් ස්ථීරව ලෝකේ පවතින්නේ නැතුව වෙනස් වෙනවනම් ඒ තමයි ක්‍රියාවන් වල ස්වરૂපය. පටවි කියන ගතිය ක්‍රියාවක් කියලා කියන්නේ ඒව පිඟුතුනේ මේ ලෝකේ පවතින්නේ නැහැ පරමාර්ථ වශයෙන්. ඒව ඇතිවෙවි නැතිවෙවි යන දේවල්. පටවියේ ගතිය තද ගතිය කියන එක පරමාර්ථ ස්ථීරනේ ස්ථායි නෑ ලෝකේ. නිශ්චිතවම පවතින්නේ නෑ ලෝකයේ තුල. ඇයි එහෙම කියන්නේ? එම කියන්නේ හේතුව තමයි පිඟුතුනි දැන් අපි හිතුවොත් අපි ගත්තාම මෙහෙම රූප ධර්මතාවන් වල මං කියවනේ පුංචි පුංචි දේවල් වල එකතු වීමකින් තමයි මේ මැටීරියල් එක හැදෙන්නේ කියලා අන්නේ ද්‍රව්‍ය සටහන රූප ධර්මතාවල් වල පේන්න තියෙනවා. කොතනදද මේවා එකතු වුණාට පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත එකතු වුණාට පස්සේ වන්නයක් ගන්ධයක් රසයක් ඕජාවක් කියන මේ රූප එතන හැදිලා මේ ස්වභාවයන් එතන හැදිලා ඒ හැදෙන තැන අණුව හැදෙන ස්ථානය අණුව මේවා අංශුවක් විදිහට ද්‍රව්‍යයක් විදිහට මැටීරියල්ක් විදිහට සමාජයට උදාහරණයක් සමාජයට පේනවා. ඒ නිසා රූප ධර්මතාවයේ දැන් වටහා ගන්න අර පොත කියවුව පමණින් බෑ. ඔබට තේරෙනවා මේක ගැඹුරක්. මේක නිවනට හේතු වෙන්නේ කොහොමද? මේ රූප කලාපයන් වල සංතතිය. දැන් නාම පරම්පරාවක සංතතියයි රූප පරම්පරාවක සංතතියයි වෙනස්. නාම පරම්පරාවක් නිතරම දැන් සිතක් ගත්තාම සිතක් හැමතිස්සෙම ඇති වෙන්නේ එක හිතක් නිරුද්ධ වෙලා පසුව ආයි සිතක් හට ගන්නවා. සිතක් නිරුද්ධ වෙනවා සිතක් හට ගන්නවා. රූප පරම්පරාව එහෙම නෙමෙයි. මේ රූපයේ තියෙද්දිම තව රූපයක් හට ගන්නවා. ඒතර මේ සන්තතිය ඇතුලේ තමයි මේ කොට්ටාසය ඇතුලේ තමයි මේ ප්‍රසාරණීය වෙලා තියෙන කලාපය ඇතුලේ තමයි අපිට ඝන වශයෙන් සත්ව වශයෙන් රූපයක් පේන්නට තියෙන්නේ. අපිට කෙනෙක්ව දකින්න පුළුවන්කම ලැබෙන්නේ අපිට සත්වයේ කියලා භෞතික රූපයක් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අභිධර්ම මාර්ගය හෝ අභිධර්මාර්ථ ප්‍රදීපිකාව හෝ ඉගෙන ගත්ත පමණින් මේ සියල්ල සර්වසම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක ඉගෙනගෙන එපමණකින් නවතින්නේ නැතුව ධම්මසංගණියට එන්න ඕනේ. ධම්මසංගණියට වෙලා චිත්තුප්පාද කණ්ඩිය ගන්න ඕනේ. චිත්තුප්පාද කණ්ඩිය ඇතුලේ මේ තියෙන දුකමාතික අතිකමාතික කියලා එක. ස්වરૂප වලට ගියාට පස්සේ රූප වල තියෙන වෙනමකද ඔකෙත් තියෙනවා පිඟුතුනි තව තව එහාට යනකොට තව ලොකු විස්තරයක්. ඒකයි දැන් අපි ගත්තාම තිකමාතිකා දුකමාතිකාවල තවත් කොටස් බෙදීලා තියෙනවා කියලා. ඒතර ඒ දුකමාතිකාවල කොටස් බෙදීලා තියෙන්නේ කොහොමද? අභිධම්ම දුකමාතිකා සුත්තන්ත දුකමාතිකා කියලා එකක් තියෙනවා. මේ වගේ තියෙන ප්‍රභේදයන් ඔක්කොම ඉගෙන ගත්තට පස්සේ ඇයි මේ ඉගෙන ගන්න කියන්නේ ඔක්කොම? ඇයි පින්වතුනි මේ පරියප්ති සාසනීය තියෙනකන් තමයි ප්‍රතිපත්ති සාසනීය රැඳෙන්නේ. තොරතුරු මාර්ගය අන්න ඒක මතක තියාගන්න. පරියප්ති සාසනීය කියන්නේ තොරතුරු මාර්ගයයි. තොරතුරු මාර්ගයේ නැතුව බුදුරජාණන් වහන්සේට හැර පසේ බුදු කෙනෙකුට හැර මහා ප්‍රඥ සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් ධර්ම අවබෝධය වෙන්නේ නැහැ. තොරතුරු මාර්ගයක් තිබිය යුතුයි. අපිට මේ ඔක්කොම ඕන්නේ නැහැ. හා හරි. ඔගොල්ලෝ හයි සාරිපුත්ත හාමුදුරුවෝ නිවන් දැක්කේ ඔක්කොම බල්ලාද කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔගොල්ලෝ හනු තරකේ ඕකනේ නැහැ. හැබැයි ඔබට ඕන්නේ නැහැ කියන එක බුදුදහමට ඕන්නේ නැහැ කියන එකත් එක්ක ගලපන්න යන්න එපා. බුදුදහමට මේවා ඕනේ. ඔබට ඕනේද නැද්ද කියනක ඔබ පස්සේ බලාගන්න. දැන් ඔගොල්ලෝ
කඩේකට යනවා පළතුරු හරි මොනාරි ගන්න. අපි දුමු කඩේ ගියා පළතුරු ගන්න. කඩේ තියෙනවා ඇපලුයි දඩනුයි පෑසොයි මිදි මොනාරි ස්ට්‍රෝබෙරි තියෙනවා. ඒ ඕගලන්ට ඕනේ පෑස් විතරයි. ඕගොල්ලෝ කියනවාද කඩේට ගිහිල්ලා මේ කවුද ඇපලුයි දඩනුයි ඔක්කොම විකුණන්නේ මට ඕනේ පෑස් විතරයි මට පෑස් විතරක් දෙන්න කියලා. එහෙම බෑ. ඔබට අවශ්‍ය ටික ඔබ ගන්න. නමුත් පළතුරු කඩේ තිබිය යුතු පළතුරු ටික කඩේ තියෙන්න ඕනේ. අන්න ඒ වගේ ඔබට සූත්‍ර විතරක් නම් ඕනේ ඔබ සූත්‍ර ගන්න අභිධර්මයේ ප්‍රතික්ෂේප කරන්න යන්න එපා ඒක බුද්ධ ශාසනය ඔබට ඕනි ධම්මපදයේ ගාථාවක් විතර නම් ඔබ ඒක අරගෙන නිවනට යන්න බුද්ධ ශාසනය විනාශ කරන්න යන්න එපා ඔබට දැන් ඔබ පුදුම අසරණයි පින්වතුනි හරිද ඔබට මේ වගේ පුළුල් දේශනාවක් අහුවෙන්නේ නැහැ එක පැත්තක් විතර ග්‍රහණය කරගත්තොත් ඇයි 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 මම මෙහෙම කියන්නේ මෙන්න තැන හේතුවක් තියෙනවා පින්වතුනි හේතුව තමයි अभिधर्म पिटके हतलिस धर्मस्कंदन विनय पिटके विशेक सूत्र पिटके विशेक भाग्यवत नासगे विनय पिटके सात्रपाराज काशल कर्म वल सूत्रांत वशन देश नाकन अभिधर्मार्थ वशन विनय पिटके भिक्षुन्हांसला अभिधर्म हतलिस विनय विशेक तीन विशेक धर्मस्कंद එනිසා මම කියන්නේ දැන් ඔබට හිතේ හැමදෙරුනේ ඔක්කොම ඕන්නේ නැහැ නේද? ඇත්ත. ඔක්කොම ඕන්නේ නැති වෙන්න පුළුවන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඔක්කොම අහලා නෙමෙයි නිවන් දැක්කේ. ඒ වෙනකොට මුළු ඔක්කොම බණ කියලා තිබෙත් නැහැ. නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ නිවන් උද්දකලා ඔක්කොම වෙලා ඉවර වෙලා තමයි භාග්‍යතුන් වහන්සේ අභිධර්මයේ ටිකක් කැටි කරලා පෙන්නුවේ. මෙහෙමයි සාරිපුත්‍ර මෙහෙමයි. හැබැයි අවබෝධ වෙනකොට සියලු ධර්මතාවයන් ධර්මතාව වශයෙන් අවබෝධ වීම කියන එක සිද්ධ වෙනවා. එතකොට ඔබ සාහසික වෙන්න එපා ඔබට ඕනේ නැහැ කියලා. ඔබට බෑ කියලා. ඔබට තේරෙන්නේ නැහැ කියලා දැන් ඇත්තටම බින්නතිනි මේව තේරෙනු අඩුයි මිනිස්සුන්ට. කියන්නේ මිනිස්සුන්ට මේක තේරුම් ගනිීමේ පහසුව හරි අඩුයි. නිකන් ඕගොල්ලෝ බලන්න භාෂාවක් ඉගෙන ගන්න යන්න භාෂාව මේ අභිධර්මයේ අරෝම පැත්තකට දාන්න. ඒ භාෂාවක් ඇතුලේ තියෙන විවිධ නීති තියෙනවා. විවිධ රීති තියෙනවා. අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම නිකන් මම ඔබට මේක තේරෙන්න කියන්නම්. අපි ගමුකෝ මේ රිපෝටඩ් ස්පීච් ඉංග්‍රීසි වල තියෙන නැත්නම් ඩිරෙක්ට් ටු ඉන්ඩිරෙක්ට් කියන එක නැත්නම් ඉන්ඩිරෙක්ට් ටු ඩිරෙක්ට් මෙහෙම අපිට එනවා සාමාන්‍ය දිනදා ජීවිතේදී එනවා. ඒ කියන්නේ අර වාර්තා කතනිය කියන එකනේ. දැන් මේක සිංහලයේදී අපි ගණන් ගන්න විදිහට නෙමෙයි ඉංග්‍රීසියේදී මේක සම්පූර්ණයෙන්ම වෙනස් වීමකට භාජනය කරන්න එපේ. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙනස් වීමකට භාජනය කරන්න ඕනේ. තියෙන ටෙන්ස් එක වෙනුවට මම මේ කියන්නේ මේක හොඳට තේරුම් ගන්න. තියෙන ටෙන්ස් එක වෙනුවට වෙනත් ටෙන්ස් එකකින් අපි මේක දක්වන්න වෙනවා. ඒතර ඒක සාමාන්‍ය මනසකට ඒක දරා ගන්න බෑ. සාමාන්‍ය මනසකට ඒක දඩස් ගාල ඔක්කොම ටික නීති රීති ටික පාර්ට් 1 පාර්ට් 2 පාර්ට් 3 කියලා ආපු ගමන්. හරි? ඒ කියන්නේ ප්‍රශ්නාර්ථ ස්වරූපයෙන් සහ නැතයි කියන එකට මේවා පෙරලන්න ආපු ගමන් අනිත් පැත්තට පෙරලන්න ආපු ගමන් මොකද වෙන්නේ? ඉංග්‍රීසි භාෂාව අමාරුයි කියලා අතහැරලා දානවා. ඒකෙන් අවසානයේ ප්‍රතිඵලය ඔබටත් ඉංග්‍රීසි බැරි වෙලා සමාජයටත් ඉංග්‍රීසි බැරි වෙන එක. එහෙම බෑ. මේක එහෙම බෑ. ධර්මය ඔබ ඔබට බෑ කියලා අතහැරියෝ යම් කිසි ආරණ්‍ය සේනාසනික මම කියලා හිතන්නකෝ මට මම අභිධර්මයේ මට අමාරුයි කියලා මං ඒක ප්‍රතික්ෂේප කරු මගේ ගාව මාන වෙන පොඩි ස්වාමින්වහන්සේලා ඔක්කොටම මේ ලාභේ නැති වෙන්නේ බුද්ධ ශාසනේ ඒතර මා වෙනි දුර්වලයෙක් විය යුතුයිද මගේ පොඩි ස්වාමින්වහන්සේලා එහෙමද ඉන්නෝනේ මා දුර්වලයෙක් කියලා මම දුර්වලයෙක් නම් මා මගේ පොඩි ස්වාමින්වහන්සේලා වි දුර්වල ස්ථානියට දැදලා දාන්න ඕනේ එහෙම බෑ එනිසයි මා මේ දේශනාව වෙනත් පැත්තකට අර ඇත්තට පිළිඳ මේ දේශනාව හරින්ම අහන්න නුදේ හවස කැඳ බොනවා වගේ අහන්න බේත් බොනවා වගේ අහන්න අරගෙන හේතුව මේ වටිනාකම තේරුම් ගන්න මේක අමාරුයි තමයි හැබැයි මේක වටිනාකම තේරුම් නොගත්තොත් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ විද්‍යාවෙන් විතරක් හැම දෙම ග්‍රහණය කරන්න යන්න එපා විද්‍යාව ඇවිල්ලා ඇවිල්ලා නවතින තැනක් තියෙනවා මේකේ ක්‍රමවේදය තේරුම් ගන්න බැරි වෙන්නේ සිතක් බහගන්න තැන ඉඳන් විද්‍යාව නවතිනවා. එතනින් යාට ඒක ජීවයක් හටගන්නේ කොහොමද කියන එක විද්‍යාවට තාම ප්‍රශ්නයක්. එයාලා සක්‍රීය හොමාරුවක් දිහා විතරක් බලන් ඉන්නවා මිසක් ධර්මතාවයේ තේරුම් ගැනීමකට එන්නේ නැහැ. පැහැදිලිද? ඒතර ඔබ යම් කිසි කෙනෙක් ගොඩනගපු මතවාදයක හිර වෙන්නේ නැතුව යථාර්ථයේ තේරුම් ගන්න කෙනෙක් බවට පත් නුනොත් පැහැදිලිද? එතකොට දැන් අභිධර්ම පිටකේ ප්‍රතික්ෂේප කරගන්න. අභිධර්ම පිටකේ අතහැරගත්. මේකදී ඔබට අතහැරලා යන්නේ ජීවිත ඇත්ත ලෝක යථාර්ථය බාහිර නෙමෙයි මොකද මේ අභිධර්මයේ කතා කරන රූප ඇත්තරම 27ක් අපි ගාව තියෙනවා 820 රූපයන්ගෙන් 27ක් අපි ගාව දකින්න පුළුවන් ඔය ධම්මසංගණී ප්‍රකරණී රූපකාණ්ඩයේ තියෙනවා රූප 27ක් ගැන 27කුත් නැහැ ඇත්තරම හදේවතු රූපය ගැන කතා කරන්නේ නැහැ
ධම්මසංගණී ප්‍රකරණය මේ ඔබ දන්නෙත් නැතුව ඇති මොකද හදේවත් රූපය පිළිබඳව කතා කරන්නේ නැත්තේ අර එක්තරා දේශ ආරම්මන පිළිබඳව දේශනා කරන්න එනකොට දේශනා භේදයක් ඇති වෙන නිසා ඉතින් මේවා අපි කියලා දෙනකොට කියලා දෙන හැබැයි එහෙම දේශනා භේදයක් ඇති වෙනවයි කියලා හදේවත් රූපය පිළිබඳව කතා කරලා තියෙනවා පට්ඨාන ප්‍රකරණය ඒ නිසා තමයි ඒ රූපයත් එක්කම අපි අටවිසි රූපය පිළිබඳව කතාවට එන්නේ පැහැදිලිද මේ කතා කරන අටවිසි රූපයන්ගෙන් අපි ගාව රූප 27ක් පහළ වෙන. බලන්නකෝ රූප 27ක් භව රූපයන්ගෙන් ඉත්‍ති භව හෝ පුරුෂ භව කියන දෙකෙන් එකයි පහළ වෙන්නේ. සාමාන්‍ය වශයෙන් සත්‍යයට. එතකොට එක රූපයක් අද ස්ත්‍රියක් නම් පුරුෂ භව රූපේනේ, පුම් භව රූපේනේ, පුරුෂයෙක් නම් ඉත්‍ති භව රූපේනේ. අන්න ඒ වගේ. එතකොට ඒවා ආධ්‍යාත්මිකව අපි තුල පහළ වෙන ධර්ම. අපිට අපිව තේරුම් ගන්න මිසක් දහම සබ්ජෙක්ට් එකක් ලෙස ඉගෙන ගන්න නෙමෙයි. අන්න ඒකයි මේක වටින්නේ. සබ්ජෙක්ට් එකක් ලෙස ඉගෙන ගන්න ගියාම තමයි මේක නීරසකක් බවට පත් වෙන්නේ. ඇත්තටම ඒක සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඒක අපි ගැන කියවපු යථාර්ථයක්. අපි තුල පහළ වෙන චිත්ත ධර්මය. ඒවට සම්ප්‍රයෝග වෙන චෛතසික ධර්මය. ඒ චිත්ත චෛතසික සම්ප්‍රයෝගයෙන් නිසා ඇති වෙන කර්ම. ඒ කර්ම නිසා ඇති වෙන විපාක. ඒ විපාක කවර ආකාරයේ විපාකද? දුක විපාක තියෙනවා. සුඛ විපාක තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රතිසන්දි විපාක තියෙනවා, ප්‍රවෘත්ති විපාක තියෙනවා, හෝසි වෙන කර්ම විපාක තියෙනවා. ඒවත් එක්ක ඔබට උපදින්න වෙන කාම භූමි තියෙනවා, රූප භූමි තියෙනවා, අරූප භූමි තියෙනවා. ඒතරේ කාම භූමි වශයෙන් ඔබේ මේ ඔබේ සංසාරය යන පැත්ත. ඔබේ සංසාරයේ සතර පායට වැටෙන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකයකට වැටෙන්න පුළුවන්, දිව්‍ය ලෝක හයට වැටෙන්න පුළුවන්. ඒ වගේ ආයුෂ කාල පිරිසිදු දක්වලා තියෙනවා. ඒ පුලුල් දේශනාව දක්වලා තියෙන අභිධර්ම පිටකේ. දැන් තේරෙනවද? එතකොට ඔබ අභිධර්ම පිටකේ ප්‍රතික්ෂේප කරනවා නම් ඔබ අභිධර්ම පිටකේ ප්‍රතික්ෂේප කරන කෙනෙක් බවට පත් වුවොත් ඔබ අභිධර්ම පිටකේ ප්‍රතික්ෂේප කළ හොත් මොකද වෙන්නේ? ඔබට මේ ශාසනේ කොයිසම් පුළුල් දේශනාවක් නැති වෙනවද බලන්න. එනිසා කාගේවත් මතවලට යට වෙලා ඔබ ඔබේ අවස්ථාව නිති කරගන්න එපා. ඔබ මේ යථාර්ථය නැති කරගන්න. මේ පුළුල් විස්තරාර්ථ සර්වඥ වූ භාග්‍යවත් බුදු කෙනෙක් විසින් දේශනා කරපෝ යථා භූත ධර්මය මේ පේන්න තියෙන යථා භූත ඥාන දර්ශනය පිණිස පවතින පටිවේදය පිණිස පවතින ප්‍රතිපත්තිය පුරන්න අවශ්‍ය කරන පරිප්තිය නැති කරගත්තොත් අර පුදපු ගමන් අර මොකද්ද වුණා මොකාද කිව්වා වගේ ආපු ගමන් පරිප්තිය නම් ප්‍රතික්ෂේප කරන්නේ කො ප්‍රතිපත්තිය කො ප්‍රඥා කො අවබෝධ වෙන ධර්මතාවය හොඳම දේ මම මේ නිකන් උදාහරණයක් කියාගෙන යන්නේ ඔයගොලු නිකන් බලන්න ඔබට මේ ඥාණය තියෙනවද කියලා ඔබ විදර්ශනා භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්න හදන යෝගාවචරයෙක්. දැන් විදර්ශනාව කරන්න එපා නිකන් ඉයර්ෆෝන් කණේ ගහගෙන අනිච්චයි අනිච්චයි කිය කී හිටියත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැනේ. එහෙනම් බුදුරජාන් වහන්සේ වොයිස් රෙකෝඩින් එකක් තියලා යනවනේ මේක. මෙහෙම බෑ. මොකද වෙන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ නිවන් දකින්නත් මේ පරිප්තියේ කියවෙන ಗುಣධර්ම තමන්ගේ సంతානිය තුළ උත්සාහයෙන් වීරෙන් උපදවාගත්තේ. සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් මේ බණ කියන ස්වාමීන් වහන්සේට හෝ නිවන් යෑමට අවශ්‍ය නම් නිවන් දැක ගැනීමට අවශ්‍ය වූ නම් කුමක් කළ යුතුද? පරිප්ති ඇතුලේ කියවෙන ಗುಣධර්ම ප්‍රතිපත්තිමේ වශයෙන් තමන්ගේ సంతානිය පුරුදු කර ගැනීම වශයෙන් පුරන්න පුරුදු වෙන්න ඕනේ. නිකක් කටින් බණ කියවට වැඩක් නැහැ. ඉරිසියාව ගැන, චෛතසිකය ගැන, ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන ගැන කියන්න පුළුවන්. මානිය ගැන ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටානිය ගැන කියන්න පුළුවන්. හැබැයි මා තුල තවත් කෙනෙක්ගේ සතුටක් දැක, තවත් කෙනෙක්ගේ අභිවෘද්ධියක් දැක, මුදිතාවක් නැත්තම්, ඉරිසියාවක් නම් ඇත්තේ මාගේ ඇතුළාන්තයේ කැකෑරෙනවා නම්, මා ඇතුළාන්තින් ගිනිගෙන නම් ඒ දේශනාවෙන් වැඩක් නැත. ඒ දේශනාවෙන් නෙමෙයි, ඒකේ ප්‍රතිපත්තියෙන් තමන් වහන්සේට වැඩක්. දේශනාවෙන් වැඩක් තියෙනවා. පැහැදිලිවම දේශනාවෙන් වැඩක් තියෙනවනේ. ඒක ඉටිපන්දමක් වගේ. ඉටිපන්දමක් තමන්ව පිච්චිලා නමුත් ලෝකයට ආලෝකය දෙනවනේ. ඒසා එක්තරා ආකාරයකට ආධ්‍යාත්මිකව සුවයක් නොවින්දත් යම්කිසි භික්ෂුවක් ඇත්තටම අභිධර්මයේ පිළිබඳව දේශනාවක් කරනවනම් ඒකයි ධම්මසංගණී තේනවා අට කතාවේ ලියලා. ආභිධම්මික භික්ඛු කිරේව ධම්මකතිකා නාම ආභිධම්මික භික්ෂුවමයි ධර්මකතිකෙක් බවට පත් වෙන්නේ. අනිත් අය ධර්මයේ කිව්වක් කම්මං විපාකං ආලෝලිත්වා කතෙන් කර්ම විපාක පටලෝල කතා කරන්නේ. ඇයි මේ පුලුල් දේශනාව ඔළුවේ නැනේ? මේ පුලුල් විග්‍රහය ඔළුවේ නැහැ. ඉතින් කොහොමද අෂ්ටවිමුක්ඛ ගැන කියන්නේ? ඉතින් කොහොමද නිර්වාණයක් ගැන කියන්නේ? ඉතින් කොහොමද විදර්ශනාවක් ගැන කියන්නේ? හේතු මේ බලන්න. ඔබ විදර්ශනාවට ප්‍රවිෂ්ඨ වෙන යෝගාවචරයෙක් නම් ඔබ විසින් චිත්තවිසුද්ධිය සම්පාදනය කරගත යුතුයි. චිත්තවිසුද්ධිය ක්‍රම දෙකකින් සම්පාදනය වෙනවා. එකක් තමයි උපචාර වශයෙන් උපචාර සමාධියක් උපදවගෙන විදර්ශනා කරන්න පුළුවන්. අනිත් එක අර්පණා වශයෙන් අර්පණා සමාධියක් උපදවාගෙන විදර්ශනා කරන්න පුළුවන්. ඔබ අර්පණා සමාධියක් උපදවාගෙන අර්පණාවෙන් නැගිටලා ඒ උපචාරයේ ඉඳලා විදර්ශනා කරන කෙනෙක් නම්
ඔබට නාම රූප කියන දෙකෙන් යන්න වෙන්නේ රූප පැත්තෙන් නෙමෙයි නාම පැත්තෙන්. මේව හොඳට තේරුම් ගන්න. ඇයි නාම පැත්තෙන් යන්නේ? ධානයට නිමිත්ත වෙච්ච නාම ධර්මතා මුල් කරගෙන තමයි විපස්සනාව පටන් ගන්න. එතකොට නාම පැත්තෙන් යන එකට ඇත්තටම ළඟයි, ලේසි, පහසුයි, අවබෝධයේ සුමටයි. හැබැයි යම් කිසි කෙනෙක් තමන් කුමක් හෝ බැරි කමක් නිසා, ඉන්ද්‍රිය සංවර භාවය නිසා, නිින්දට වඩා ගිජු කම නිසා, ආහාරයේ පමන දන්නේ නැති කම නිසා, වීරිය නැති නිසා, මුට්ට සති පුද්ගල සේවනතා සිහිය මොට පුද්ගලය ඇසුරු කිරීම නිසා, ඊළඟට උපට්ට සති පුද්ගල හරිවජ්ජනතා සිහිය ප්‍රතිච්ච මිනිසුන්ව ප්‍රතික්ෂේප කරපු නිසා. දැන් මේකේ වැඩෙන්න ඕනේ අනිත් පැත්තට, හරිද? ඒ කියන්නේ මුට්ට සති පුද්ගල පරිවජ්ජනතා උපට්ට සති පුද්ගල සේවනතා එමය වැඩෙන්න ඕනේ. මම මේ කියන්නේ අනිත් පැත්තට. යම් කෙනෙක් සතිය ප්‍රතිච්ච පුද්ගලිය සේවනය නොකරනවා නම්, මුට්ට සති නැත සිහිය මොට පුද්ගලයන් ඇසුරු කරනවා නම් මොකද වෙන්නේ? අපහාය බය කියන එක අමතක වෙලා නම්, සංසාර රෝගය කියන එක අමතක වෙලා නම්, එයාට පිඟුතුනි සමහරක් කියන නිින්දට ගිජු වෙලා නම් දවසර පැයක් දෙයක් භාවනා කළා විතරක් අර්පණා මට්ටමක් උපදව ගන්න බැහැ. උපචාර සමාධියක හිර වෙන්න පුළුවන්. උපචාර සමාධිය ඉඳලා විදර්ශනා කරනව නම්, උපචාර සමාධිය ඉඳලා කරන විදර්ශනාව නාම පැත්තෙන් නෙමෙයි අපි ගෙනියන්නේ, රූප පැත්තෙන් තමයි අපිට ගෙනියන්න වෙන්නේ. මේවා ඉතින් බොහොම පැහැදිලිව ධර්ම මාර්ගයේ එනකොට දක්වලත් තියෙනවා. අනිත් එක ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව කෙනෙක් මේ ධර්ම මාර්ගයේ වඩනකොට එයාට තේරෙනවා විපස්සනා කරගෙන යන්න ඕනි කුමක්ද කියලා. ඒකයි කි ලස්සන. එතකොට අපි හිතමු රූප ධර්මතා පිළිබඳව විදර්ශනාවට එනවා. දැන් රූප ධර්මතා පිළිබඳව විදර්ශනාවට ඉදදී මෙයාට ඥානයක් තියෙන්න ඕනේ. රූප ධර්මතාවෙන් කොයි ආකාරයට බෙදිලා තියෙන්නේ කියලා, මොන ධාතුන්ගෙද හටගෙන තියෙන්නේ කියලා. පටවි ධාතු අධික රූප කලාප වශයෙන්, ආපෝ ධාතු අධික රූප කලාප වශයෙන්, වායෝ ධාතු අධික රූප කලාප වශයෙන්, තේජෝ ධාතු අධික රූප කලාප වශයෙන් මේවා මේ විස්තර සහිත වෙන්න. එතන පටවි ධාතු අධික රූප කලාප 20ක් තියෙනවා. ආපෝ ධාතු අධික රූප කලාප 12යි. තේජෝ ධාතු අධික රූප කලාප 4යි. වායෝ ධාතු අධික රූප කලාප 6යි. අවකාශ ධාතුවත් අපි සාමාන්‍යයෙන් ගණන් ගන්නව. අර හිස් අවකාශ ධාතුව නෙමෙයි, රූප කලාප අතර තියෙන අවකාශ ධාතුවත් අපි මෙතනදී රූප කලාපයන් ගොඩට ගන්නවා. දැන් මේව කිව්වම දන්න අභිධර්මයේ නොදැනීමේ විපාකය. අන්න ඒකයි මට කියන්න ඕනේ. අභිධර්මයේ නොදැනීමේ විපාකය. ඔබට තේරෙනවද මම මේ කියන්නේ? පිංගත්නි. මේවා අහන්න අමාරු වුණා. මේවා දැන් තේරෙන්නේ නැති වුණා. දැන් අර හඳන්නේ හිටිය මිනිස්සෙගේ ඇට ඇඟිල්ලෙන් ගන්නා වගේද? ඇයි? ඇයි මේ ශාසනේ වටිනාකම තේරුම් ගන්න? දැන් මං කියන්නේ බුද්ධ ශාසනයට ආදරින්න රකින්න ඕනේ පළවෙනිම අභිධර්මයේ පට්ටානි. පට්ටානි ගණන් ගන්න නම් ධම්මසංගණිය බලන්න ඕනේ. ධම්මසංගණිය බලන අභිධර්මයේ පිළිබඳව මූලික දැනුමක් තියෙන්න ඕනේ. පිටකදී මේ දැන් අපි බොහෝ කාලයකට කලින් භාවිත කරපු වචන මේ තියෙනක. මේවා මේ අපේ කටටත් මොකද කටපාඩම්මට වඩා අපි මේක මනසේ ධර්මතාවයක් විදියට මේ තේරුම් ගැනීම නිසා කටපාඩම කියන එක ඔබට තේරෙනවද? මම කියද්දිත් මට මේ වචන පැටලෙනවා සමහරක් වෙලාවට. හරිද? ඒ කියන්නේ බලන්න, මම කියද්දිත් මට පැටලෙනවා වචන. ඇයි? මේ සමාජිත් භාවිතාවේ නේ. සමාජිත් මේක ගැන භාවිතාව තිබ්බනම් ස්වාමීන් වහන්සේලා දැන් අපිත් මේක ගැන කියනවනේ නේ එළියට. දැක පාට කියන්න බෑ. කියපු ගමන් හප්පොයි ගැඹුරුයි කියනවා. ඒ එච්චර අමාරුවෙන් අර තේරුම් කරලා දෙන්න හදන කියන බණේ ඒක අහනවද නැද්ද කියන එකට වඩා ඇත්තටම අපි කියන්නම්, අපි මේකට තමයි මේ ප්ලැට්ෆෝම් එක හදන්නේ, මේ මූලික පදනම හදන්නේ, මේ මූලික පියවර දාන්නේ. ඒක වෙන කතාවක්. හැබැයි අපිටත් මේක භාවිතය අඳුනවා සමහරක් විට. කියන වචනේ සමහරක් කියලාට පැටලෙන සුළු වෙනවා. තේරෙනවද මම මේ කියන එක? එතකොට ඔන්න බලාගන්න විදර්ශනාවට එන්න කියලා. පටවි ධාතු අධික රූප කලාප 20ක් තියෙනවා. එතකොට ඒකේ තියෙන රූප කලාප මොනවද කියලා දැනගෙන ඉන්න එපේ. ඒකේ තියෙන රූප කලාප මොනවද? නේද ඔයගොල්ලෝ දන්නවද කෙස් වල තියෙන රූප කලාප ටික මොනවද කියලා? නැහැ, ওই රූප පිළිබඳව ඉගෙන ගද්දී රූප වල කොටස් 6ක් තියෙනවා ඉගෙන ගන්න. 6 ආකාරයකට දෙනවා රූප වල. ප්‍රවෘත්ති සිද්ධ වෙන්නේ කොහොමද? රූප කියන්නේ මොනවද? එතකොට ඒවා නිරෝධ වෙන්නේ කොහොමද? මේ වගේ ක්‍රමවේදයක් තියෙනවා ඉගෙන ගන්න. අපි ධර්මාර්ථ සංග්‍රහය ඉගෙන ගන්න. අපි ඉදිරියේදී මේවා හිමින් හිමින් එක 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 කියලා දෙන්න උත්සාහ කරනවා පුළු පුළුවන් විදිහට කාලය අරගෙන. එතකොට දැන් කෙස් කියන එක ගත්තට පස්සේ දැන් මේවා මේ භාවනාවට උපකාරී වෙන ධර්මතා ටික. කෙස් කියන එක ගත්තට පස්සේ යෝගාවචරයේ නාම රූප පරිච්ඡේද ඥානය 100ක් ලස්සන වෙන්න නම්, පියෝ වෙන්න නම්, පිරිසිදු වෙන්න නම් කුමක් කළ යුතුද? ඒ කෙස් ඇතුලේ තියෙන රූප කලාප 44ක් තියෙනවා. රූප කලාප වර්ග 44ක් තියෙනවා. මොනවද මේ රූප කලාප? වර්ග වශයෙන් ගත්තාම 44. රූප ඇත්තරම ධර්මතා වශයෙන්, පරමාර්ථ වශයෙන් ගත්තාම 44ක් තියෙනවා. මොනවද? කලාප කොච්චරක්ද කියන එක නෙමෙයි, ජාති 44ක් තියෙනවා. මොනවද? කර්මජ රූප 20ක් තියෙනවා. කාය දශක වශයෙන් සහ භාව දශක වශයෙන් 15, 10 10
විස්සක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිත රූපේ සහ කාය කියන ස්වභාවය තියෙනවා ඊළඟට භව රූපේ ඉතිභාවය පුරුෂ භාවය කියන එක බහැලා තියෙනවා ඊළඟට ගත්තට පස්සේ අපි චිත්තජ ඍතුජ ආහාරජ අටාට අටාට තියෙනවා මොනවාද ඕජා අට්ටමක රූප කලාප එනත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා චිත්තජේම අටයි ඍතුජ අටයි කර්මජ අටයි මෙතන 24යි 8ව 3ක් 8වරක් 3 24යි 24යි අතන කර්මජ 20යි 24යි 20යි 44යි අන්න බලන්න ඒ 44 කේසා පඨවි ධාතුවේ තියෙන සංවිතිය වශයෙන් කල්පනා කරන තාපෝ තේජෝ වලට යනකොට මේක තවත් වෙනස් වෙනවා ආපෝ තේජෝ වලට යනකොට තවත් වෙනස් වෙනවා ඒ වෙනස් වෙන තැන් ඒ ආකාරයෙන් වටහාගෙන කල්පනා කළොත් තමයි රූප කලාප පිළිබඳව වඩා නිවැරදි අවබෝධයක් ඇති කරගන්න පුළුවන් මේ වගේ විපරිණාමයේ පිළිබඳව වඩා නිවැරදි ඥානයක් ඇති කරගන්න පුළුවන් ආන්නේ නිවැරදි ඥානය ඇතුලේ තමයි අභිධර්මයට පදනම කියන්නේ අභිධර්මයේ ඉගෙනගත්ත එකේ වටිනාකම ලැබෙන්නේ එතකොට භවනාව අභිධර්මයට ප්‍රයෝගී නෙමෙයි අභිධර්මයේ භවනාවට ප්‍රයෝගී ඒ නිසා මේ කිසිසේත්ම කාගේවත් වචන නිසා ප්‍රතික්ෂේප කරන්න යන්න එපා මොකද වර්තමානයේ පිඟුතුනි මේ ශාසනය විනාශ වෙනවනේ ටිකින් ටික ඒකනේ ඇත්ත එතකොට මේ ශාසනය විනාශ වෙද්දී දුර්වලව ශාසනයට එනවා ත්‍රි ශාසනයට ආවට පස්සේ ඔවුන්ගේ පුණ්‍ය ශක්තියක් මොක් කරිට ඇති කුමක් හෝ නිසා තමන් දැන් හිතන්නකෝ මම බණ කියනෝනේ පිටර ඔබ පිටර බණ අහනවා මගේ ඊට මං කිය මං ඔක්කොම විකෘති ටික ඔගලන්ට කිව්වට පස්සේ ඔගලෝ ඒ ටික හේතු කරගත්තෝ එහෙම බෑ දැන් ඔබට එන ප්‍රශ්නයක් තියෙනවා සමහරක් දැන් දැන් ඔගලන්ට සක්‍රිය වෙන ගැටලු තියෙනවා අපි හිතගෙන කතා කරද්දී heart transplantation එකේදී මොකද වෙන්නේ ඒ වගේ සත්කම කරන ආකාරය කොහොමද? එතකොට ස්වාමිනි හදවත එළියට ගත්තාම හිත කොහෙද වැඩ කරන්නේ නේද? ත්‍රෝසියස් මැෂින් එකට හදවත දාලා අපි වැඩ කරගෙන එනකොට කොහොමද අර බයිපාස් මැෂින් අර අපිට කියන heart lung bypass මැෂින් එකෙන් මොකද්ද වෙන්නේ? ඒ වෙන ක්‍රියාවල දැන් විතර වෛද්‍යවරු ඉන්න පුළුවන්. මේවා ඔගොල්ලෝ දන්නවන්නේ නේ. අර ඒ මැෂින් එක ගැහුවට පස්සේ කාබන් ඩයොක්සයිඩ් කියන එක එළියට අදිනකම සංසිද්ධිය ඇතුළේ ඔක්සිජන් මෙහෙම හදවතට දෙනවා. ඒ දෙනකොට හදවත වෙනුවට යාදාල තැන් වලට දෙනවා බ්ලොක් නොවි වැඩ කරන්න. එතන සිත පහළ වීම කියන එක සිද්ධ වෙනවා. අන්න බලන්න. එතන සිත පහළ වීම කියන එක සිද්ධ වෙනවා. තේරෙනවද ඔබට මං කියන එක? දැන් මේ සියල්ල පිළිවෙලට පිරිසිදුවට අවබෝධ කරගත්තොත් තමයි සැක නැතුව ධර්මයේ හැසිරලා නිවන් දකින්න පුළුවන්. අභිධර්මය අතහැරලා කොහොමද? හරිද? නිකම් මේ සුමනා සූත්‍රය අලම් පුඤ්ඤානිකාතුන් අලම් දානා නිදාතුන් කියලා එහෙම ඒක නෙමෙයි සාසනෙ. ඒක සාසනෙ නිකම් අර දාන කතා සීල කතා සංඝ කතා එහෙමනේ තියෙන එක දාන කතාව සීල කතාව සංගීලකට ආදීනව නිස්සරණ ඒවටත් යන්න ඕනේ. නැතුව අනේ සාදු සාදු කියලා මේ ගොඩනැගිලි හැදුණයි කියලා මේ ආරණ්‍ය හැදුණයි කියලා දැන් මම මේ ඉන්න ආරණ්‍ය අක්කර ගාන කාරණ්‍ය අක්කර 80ක් විතර. එතකොට කුටි තියෙනවා ගණනාවක් හැදින. හැබැයි මේක නෙමෙයි සාසනෙ. මේ ඇවිල්ලා භෞතිකේ. මේක නෙමෙයි සාසනෙ. පියුත්‍රි මට මතකයි මා කීප වෙලාවකට කලින් මේ කතා කළා සංසලත් එක්ක. මේ ගැන මේ අපි මහාන වෙනකොට අපිට මම ගෙදරින් එනකොට සරම කොයිසර්ට් එකකුයි මට තිබ්බා. මහාන වුණාට පස්සේ තුන්සිරයි පාත්‍රය හිදුන්නා. දැන් කාලයක් යනකොට ඒව වැඩි වෙන්නේ නැහැ. ඒක වැඩි වෙන්නේ නැහැ කියන භෞතිකයේ නෙමෙයි. ඉතින් භෞතිකයේ ගස් වැවෙනවා, ගොඩ නැගිලි හැදෙනවා, ඒව හැදෙනවා. හැබැයි අද මනසේ මොකුත් රකින්න නැති වෙන ගානට ඔළුව ගෙනල්ලා තියෙනුනේ. ඇයි? 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 සියලුම ධර්මතා විපරිණාම ධර්මයන්ට පත් වෙනවා කියලා දැනගත්තට පස්සේ තුන් සිවුරයි පාත්‍රය පිළිබඳවවත් අපේක්ෂාවක් තියාගන්නේ නැහැ. අදිෂ්ඨානීය බින්දින සුළු සිදුරකට පිළියමක් කරනව හැර. උකයි යතර. නැත්තම් සත්‍යගතා භික්ෂුව තමන්ගේ පාත්‍රයටත් ඇලෙනවා. භික්ෂුව තමන්ගේ සිවුරටත් ඇලෙනවා. සමහරක ඉන්න සේනාසනයට ඇලෙනවා. යනේන පදින වාහන වලට ඇලෙනවා. එහෙමනේ. ඇයි? මේ පරමාර්ථ ධර්ම පිළිබඳව සියුම් ඥානිය තමයි ලෝකයේ සත්‍ය කියන එක උදා කරලා දෙන්නේ. අනිත් එක පිංගුතුනි මතක තියාගන්න. මේ අභිධර්මයේ කියන එකට කෙනෙක් බැහැගත්තොත් මේක අහන් හිටියොත් මේක සජ්ජායනා කළොත් මේකට වැන්දොත් අර කිරිවවුල්ලු මතකද? කිරිවවුල්ලු මතකද? අනාගතයේ සිව්පිලි සිඹියාපත් සහිතව චතුපටි සම්බිදා සහිතව නිවන් අවබෝධය පිණිස හේතු වෙනවා කියලා කියන. ඒ නිසා මේවා මහත් වූ කුසල් අර කිරිවවුල්ලුන්ට උනා වගේ. මේවා අතාරින්න ප්‍රතික්ෂේප කරන්න කලබල නොවි මේවා ශ්‍රවණය කරලා තමන්ට මේ ජීවිතයේ ධර්මය අවබෝධ වෙන පැත්තට හිත හදාගන්න ධර්මයේ සුරකින පැත්තට තමන්ගේ ගත හදාගන්න කට හදාගන්න හිත යොමු කරන්න ඔබට මේ දේශනාවත් ඒකාන්ත උපකාරයක් වෙයි. මෙසකව මෙහෙම වෙන්නත් ඕනි මොකද මේ ධර්මතාවයෙන් එනකොට තමයි මේ පිළිබඳව අපිට අවබෝධයක් ලැබෙන්නේ හැකියාව ලැබෙන්නේ. ඒතර මේවා හෙන්නේ
නැති වුණාම එහෙන බව අඩු වුණාම ඒ කාලය ඇතුලේ සත්‍ය සාමාන්‍යයෙන් මුලා වීමකට සිද්ධ වෙනවා. මොකද පරමාර්ථ ධර්මය අර තොරතුරු මාර්ගය කියන එක පරියප්ති ධර්මය කියන එක නැති නිසා ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට යම් ප්‍රතිපත්තියක් පුරන්න අපි මේ කතා කරපු පරියප්ති සාසනීය ලෝකෙට අත්‍යවශ්‍යයි. ඒ අත්‍යවශ්‍ය සාසනය නැත්තම් අපි කතා කරන පරියප්ති සාසනය තුලේ තියෙන තොරතුරු මාර්ගය අහුරා ගැනීම ඒ නිසා අපි විසින්ම කරගන්න හොඳනේ. එහෙම වුණොත් වෙන්නේ අර ගහේ ඉත්තක්කුඩ ඉඳලා තමන් වැටෙන පැත්ත ඉඳලා ඉත්ත මුල කැපුවා වගේ වෙන. තමන් වැටෙන පැත්ත කියන අපි අපේ පදනමටම ගහගන්න. තේරුණාද? ඔබව මාව බිහි වෙච්ච ඔබට අපිට නිවන් මාර්ගය පෙන්නපු ඔබට අපට විමුක්ති මාර්ගය පෙන්නපු සංසාර දුක්ඛය පෙන්නපු ඔබට මට මේ ජීවිතයේ යථාර්ථය පෙන්වපු මේ ධර්මතාවේ පදනමට ගහගන්න. මේ පදනමට ගහගෙන ඉමෙතුලි මේ හානිය අපිට වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේකට උමනාවක් ඇති කරගන්න, මේකට උනන්දුවක් ඇති කරගන්න, මේක සාමාන්‍ය මිනිස්සෙක් අවබෝධ කරනවා වගේ ලේසින් අවබෝධ කරන්න පුළුවන් දහමකුත් නෙමෙයි, සාමාන්‍ය මිනිස්යන්ට ගෝචර දහමකුත් නෙමෙයි. අතරම තමන්ගේ ප්‍රතිසන්දි චිත්තය උනත්, ඒ කියන්නේ උප්පත්තිය ලැබපු කුසල කර්මයේ උනත් බරපතල කුසල කර්මය. බරපතල කියලා කිව්වේ නිකන් බලවත් කුසල කර්මයක්. හැමෝටම මේවා අවබෝධ වෙන්නේ නැති නිසා හොඳට සීලයක පිළිතල සමාධියක ඊට වර්ධනය කරන ගමන් මේවා ශ්‍රවණය කිරීම කියන එක සිද්ධ කළොත් මම මේව කියන්නේ හේතුව දැන් බුදුරජාණන් වහන්සේ කියනවා තියෙනවා බහලතිර සීලේ පතිත්තාය නරෝ සමඤ්ඤං චිත්තං පඤ්ඤංච භාවයන්නේ මේ මේව වඩන්න ඉපේ සිත වඩන්න ඕනේ ප්‍රඥාව වඩන්න ඕනේ ආන්නේ වැඩිම පිණිස ප්‍රයෝගී වෙන මේ ධර්මතාවය එහෙනකොට ඒක ප්‍රතික්ෂේප කිරීමකට යනවට වඩා ඒක අතහැරීමකට යනවට වඩා ඒක අයින් කර ගැනීමකට යනවට වඩා හොඳම දේ තමයි ඒක වටහා ගන්න උත්සාහ කරන්නේ. මොකද ඒක තමයි ලෝකයේ යථාර්ථය. එච්චරයි අපිට ලෝකය අවබෝධ කරගන්න තියෙන අනිත්‍ය ඔක්කොම ඒ කියන පරමාර්ථ ධර්ම වලින් හැදිච්ච අංශ වලින් හැදිච්ච කොළ ලොකු දේවල් වගේ මේ කියන පුංචි පරමාර්ථ වලින් හැදිච්ච විශාල සමූහ ගණ සංතති ගණ තමයි අපිට ලෝකයේ දකින්න පුළුවන් වෙන්නේ එක එක හැඩවලින් එක එක වර්ණවලින් හැමදාමත් සසර කරා වගේ ඒවට මුලා වෙලා මුලාවෙන් මේක යන්න පටන් ගත්තොත් වෙන්නේ මේ වගේ මහා විශාල පුළුල් ගහමක් අතහැරිලා අර ලිඳේ ඉන්න ගෙම්බ ලිඳ ඇතුළේ මිපදිලා ලිඳ ඇතුළේ මෙරළා යනවා වගේ. මේ මතක තියාගන්න බෞද්ධ හැම වෙන්න ඕනේ නැහැ. ලිඳේ ඉන්න ගෙම්බ ලිඳ ඇතුළේ මිපදිලා ලිඳ ඇතුළේම මෙරළා යනවා වගේ බෞද්ධයන්ට වෙන්නේ මේ ලෝකෙපදිලා ලෝකේ දුක ඇතුළෙම මෙරළෑ. එහෙම නැතුව දුකින් ඈතර වීමේ මාර්ගය හොයන්න ඕන නම් ගවේෂණය කරනවා නම් අපිට අමුතුවෙන් මේක හොයාගන්න දෙයක් නෑ. අපිට හිතලා බලලා පොයින්ට් කරන්න ටච් කරන්න දේවල් නෑ. බුදුරජාණන් වහන්සේ මේක පෙන්විය යුතු දැන් පෙන්වලා දීලා තියෙනවා. ඒ පෙන්වලා දීපු මාර්ගය ඔස්සේ තමන්ගේ හිත වඩාගෙන මේ පරමාර්ථ ධර්මය වටහා ගැනීමට යෑමෙන් ඔබට තාම වටින තොරතුරු ටිකක් ජීවිතේට එකතු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ එකතු කරගත්තම ආමඳුරණි නිවන් දකින්න මේ අපිට මාන්නය වැඩෙන්නේ නැද්ද? මං අපි ධර්මය ඉගෙන ගත්තා. අපි ධර්මය දන්නවා වගේ මාන්නයක් වෙන්නේ නැද්ද? නෑ නෑ. අපි ධර්මය විතරක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ නිවන ගැන. සමහරව අහනවා අපි ධර්මය නැතුව නිවන් දකින්න බැයි දෙයි කාලේ එහෙම දැක්කේ නැද්ද? ඇත්තනම් පින්වතුනි කියනවනම් අපි ධර්මය නැති ධර්ම දේශනාවක් නැති තරම්. ඕනම සූත්‍ර දේශනාවක් ගත්තොත් ඒ හැම සූත්‍ර දේශනාවකම අභිධර්මයේ කියන එක තියෙනවා. මොන සූත්‍රයේද අභිධර්මයේ නැත්තේ? හොඳට බලන්න. මොන සූත්‍රයේද අභිධර්මයේ ඇතුළත් වෙලා නැත්තේ? මොනස් මේ මාර්ගඵල හැම සූත්‍රයකම තියෙනවා. ඒක මාර්ග සිත්තික අභිධර්මයේ තියෙනේ. ඵල සිත්තික අභිධර්මයේ තියෙනේ. මේ ධම්සක්පවතුම් සූත්‍රයේ ඉඳන් මහා පරිනිබ්බාන සූත්‍රයේ දක්වාම බුදුරණවහන්සේ පරිනිර්වාණය කරන තැන දක්වාම හොවාගෙන 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 ගියොත් භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම වචනිත් බැලුව අප්පමාදේන භික්කවේ සම්පාදේත මේ හැම තැනකදී අප්පමාදේන වීර චෛතසිකය ගැන කියනවා. වීර චෛතසිකය උපදවා ගන්න, වීර චෛතසිකය ඇති කර ගන්න, විදේ සම්බොජ්ජංගේ වඩා ගන්න කියන සම්මුති දේශනාව ඇතුළේ පරමාර්ථය ගැබ් වෙලා තියෙන බව ඔයි පිංගුතුල හොඳට මතක තියාගන්න ඕනි, තේරුම් ගන්න ඕනි. එතන ඒ ගාථාවේ කියවෙන අන්තිම පදේ වුණත් ගත්තොත් වය ධම්මා සංකාර මේ සංස්කාරයෝ නැසෙන සුළුයි. අනිත් සංස්කාරයන්ගේ නැසීම පිළිබඳව තමයි අභිධර්මයේ තුල සියුම්ව විස්තර කරන්නේ. රූපයන් කොච්චරක් වුණත් නැසෙනවද, චිත්ත චෛතසික ධර්මයන් කොච්චරක් වුණත් නැසෙනවද, ඒවා කිසිසේත්ම ක්‍රියාවන් ස්ථායි ස්වභාවයක පවත්වා ගන්න බැරි බව මේ වගේ පුළුල් දේශනාවක් අපිට උරුම වෙලා තියෙන නිසා ඒ පුළුල් දේශනාව
ඔස්සේ හිත මෙහෙවාගෙන තමන්ගේ ජීවිතය හදාගන්න දඟලනවා මිසක් මේ ප්‍රතික්ෂේප කරගන්න දඟලුවොත් එකින් හානිය වෙන්නේ ඔබටමයි ඔබේ පදනමටමයි ඔබ මම හිතන් ඉන්න තේරවාදී බෞද්ධ පදනමටමයි එයින් අපේ විමුක්තියටමයි හානියක් සිදුවීම සිද්ධ වෙන්නේ එනිසා ඒ බව මතක තියාගෙන මේ ධර්ම දේශනාව ඔබට ඒ සියුම් කරුණු වටහා ගන්න ධර්ම කරුණු වලින් जीवित पोषण कर मेलव जीवित परलोव जीवित सार्थक बहुट पत्कर कुशल कर्मय एकांत हेतु पारमी वेवा पारमी शक्ति पारमी दम पिरेवा किल कौरुत साधु किल प्रार्थना एम प्रार्थना करगिन अददवस मेतुम धर्मदेशनाव लक्वसी लोवसी बोधन श्रवणी किरीम अवकाश सलसादमी धर्मदेशनावे විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කළ තියෙන කුරුණෑගල ගුරුලෑපොළ පදිංචි දිස්නා කුමාරිහාමි අධිකාරී මහත්මියට අරමුණු වශයෙන් සිහිපත් කළ තියෙන ජූනි 30 වෙනි දිනට අභාව ප්‍රාප්ත වී අවුරුදු 16ක් සපිරෙන ගල්ගම්මුවේ ජාතික පාසල අසලවිසු විශ්‍රාමලත් විදුහල්පති ජයතිලක අධිකාරී මහත්මයාට පින් අනුමෝදන් කිරීමට නිවන් සුව පැතීමට සුජීවත් වන සෝමලතා කුමාරිහාමි මෑණියන්ට තම ස්වාමි පුරුෂයා වෙන මහින්ද ජයලත් මහත්මයාට දරු දෙදෙනා වෙන ආදිත්‍ය බණ්ඩාර හිරුනි බණ්ඩාර යන මේ සියලුම දෙනාට නැගිනියවින් හේමලි කුමාරිහාමිතුළු යගේ පවුලේ සියලු දෙනාට පුංචි අම්මා ප්‍රියාලතා කුමාරිහාමි සියලු දෙනාට දේශකයන්න් වහන්සේට net fm කාර්ය මණ්ඩලයට ලක්වැසි ලෝවැසි සියලු දෙනෙක්ට මේ ධර්ම දේශනාවෙන් රැස්ුණා වූ කුසලයේ ඒකාන්ත හේතුවක් පාරමිතාවක් සොකී නිවන දක්වා යන ගමනට වේවා අකින් ප්‍රාර්ථනාවින් අද දවසේ මේ පින්කම සිද්ධ කරපු බව සිහිපත් කළා තියෙනවා ඔවුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මියගිය සියලුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කළ වුන් සියලු දෙනාටම පතන බෝධියකින් පැතු ආකාරයකට උතුම් නිවනින් සුවසේම නිවි යන්නට පරිප්ප ශාසනය පටිපත්ති වශයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්නට අවශ්‍ය කරන උතුම් ගුණ ධර්මයන් වැඩිමිට මේ කුසල් හේතු වේවා පාරමී වේවා පාරමී ශක්තියක් පාරමී ධම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්මදේශනාව අවසන් කරනවා එවගේම දෙවියෝ සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවේවා මේ කුසල් පාරමී වේවා පාරමී කරගනිත්වා කියලා ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු එත්තාවතා චම්හිහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්හිහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්හිහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා හැම දිනකම සම්මා සම්බුදු සර